නව කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ රටවල් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියේ. මෙම අවස්ථාව වන විට ඇතැම් ධනවත් පුද්ගලයන් මෙම නව කොරෝනා වෛරසයේ මැඩ පැවතීම සඳහා වියදම් කිරීම වෙනුවෙන් බොහෝ අරමුදල් පිහිටුවා තිබේ. 99 හැවිරිදි කපිතාන් ටොම් මුවද NHS සඳහා අරමුදල් එක්රැස් කිරීමේ කාර්යයේ යෙදී සිටින බවට විවිධ ආරංචි පළ විය. ටොම් මුව මෙසේ අරමුදල් රැස් කිරීමේ කටයුත්තෙහි නියැලී සිටින්නේ නව රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණෙමි. මේ වන විට ඔහු ඩොලර් දහස් ගණනක මුදලක් NHS වෙනුවෙන් පරිත්‍යාග කොට තිබේ. ඔහු මෙම කාර්ය සිදු කරන්නේ සමාජ මාධ්‍යවල සහයෝගය දැතිවයි. කෙසේ වෙතත් මෙම උත්සාහය අගය කරමින් බොහෝ දින ඔහුට සුබපතා තිබෙනවා. එමෙන්ම ටොම් මේ වන විට ඩොලර් ලක්ෂ 90ක් මෙම අරමුදල වෙනුවෙන් සොයාගෙන ඇත. එමෙන්ම පියර්ස් මෝගන් විසින් සඳහන් කර තිබෙන්නේ කපිතාන් ටොම්ට නයිට් පදවියක් පිරිනැමීම වඩාත් සුදුසු වන බවයි. පියර්ස් මෝගන් විසින් වරක පවසා තිබුණේ ඔහු මේ වන විට ඩොලර් මිලියන 5 සීමාව පස කර සිටි බවයි. එසේ මේ වන විට ඩොලර් මිලියන 9ක් උපයා ගන්නට ඔහු සමත් වී ඇති බවත් පියර්ස් විසින් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ටොම්ගේ මෙම ක්‍රියාව ප්‍රශංසාවට ලක් කළ යුතුයි. වයස අරුතු 99ක් වන ටොම් මුව මෙවන් කඩියත්තකට මුලපිරීම බොහෝ දිනකට ආදර්ශයක් සපයන බව විද්වතුන් පවසා තිබෙනවා. එසේම ටොම් මුවගේ මෙම සමාජ සත්කාරයට බොහෝ දිනාතම සහයෝගය පළ කර තිබෙන බවත් ආරංචි මාර්ග පෙන්වා දෙනවා. කෙසේ වෙතත් දෙවන ලෝක සංග්‍රාමයේදීද තම රට වෙනුවෙන් සේවය කළ මෙම කපිතාන්වරයා සත්‍යයක් ඇතුළත NHS වෙනුවෙන් ඩොලර් මිලියන 4කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති බව දැනගන්න ලැබිනි. ඔහු රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් නයිට්වරයෙකු ලෙස ඔහු නම් කර තිබීමද විශේෂත්වයක් ලෙස හඳුන්වා දිය හැක. එසේම බොහෝ දෙනා පවසා තිබුණේ ටොම් මුවට මෙම නයිට් පදවිය ලබා දීම පිළිබඳව තම සතුට ප්‍රකාශ කරන බවයි. ඔහු මෙම සමාජ සත්කාරය යෙදීමේදී ඔහුගේ නිල ලාංඡනයේද පැවඳ සිටින ආකාරය රූප රාමුවලින් පෙනෙන්නට තිබේ. තමන්ගේ වයස පිළිබඳව නොසිතා සමාජ සත්කාරය වෙනුවෙන් අධිෂ්ඨාන යුතුව කටයුතු කරන මෙම ටොම් මුවට සියලු දෙනාගේ ප්‍රශංසාවද හිමිව තිබේ. දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භයේදී රෙජිමේන්තු සන්නද්ධ බලකායට බඳවාගත් ඔහු 1940 දී නිලධාරී පුහුණුව සඳහා තෝරාගත් අතර පසුව කපිතාන් තනතුර ලබා ගැනීමට සමත්ව තිබේ. ඔහු දෙවන ලෝක යුද සංග්‍රාමයේදී මෙන්ම සමස්ත ලෝකෙම විශාල අර්බුදයකට පත් සිටින මෙම වසංගත තත්ත්වය හමුවේද තමන්ගේ සේවය මේ ආකාරයෙන් ඉටු කිරීමට දායක වීම අප සැබවීම අගය කළ යුතුයි. එමෙන්ම මෙවන් උතුම් මිනිසුන්ගේ ආදර්ශයන් ලෝබුරා සිටින ජනතාව තමන්ගේ ජීවිතවලට එක් කරගත හොත් අපට ඉතාමත් ඉක්මනින් මෙම නව කොරෝනා වෛරස මාරයාගෙන් බේරී සමස්ත ලෝකෙම ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත. දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.